Lollipop Pese Review Channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි Lovely Runner drama එකේ 5 වෙනි කොටස ගන්න episode 9 හා 10 අරගෙන ආවා. කලින් කොටස ඉවරුනේ සොන්ජයාර ටැක්සි ඩ්‍රයිවර්ගේ අතින් මිය ගිහින් කියලා ඉන්සෝල් නිවුස් වල දැක්ක තැනි. ඉතින් අර ටැක්සි ඩ්‍රයිවර් සොන්ජගේ apartment එකට ඇතුල් වෙලා ඌට පහර දීලා පිහියෙන් ඇනලා මරලා තියෙනවා කියලා තමයි නිවුස් වල කියන්නේ. ඉන්සෝල්ට හිතෙන්නේ ඇයි නිසා තමයි සොන්ජට මැරෙන්න උනේ කියලා. ඒ සමගම ඇය රෝහලට දුවගෙන යනවා. ඉතින් සොන්ජගේ තාත්තා ඔපරේෂන් යුනිට් එක ළඟට වෙලා බලාගෙන ඉන්නවා දකින ඇයට ඒ වෙලාවේදී අර ඔරලෝසුව මතක් වෙනවා ආයි අතීතයට යන්න ඕන කියලා. ඉතින් සොන්ජගේ ගෙදර ගිහින් හැම තැනම හොයන්න ගන්නවා ඔරලෝසුව තියෙනවද කියලා. මොකද මේ සැරේ ඇය අතීතයේ ඉඳන් අනාගතයට ආවහම ඇය සොන්ජේගේ ඔරලෝසුව මිලදී අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා සොන්ජේගේ ගෙදර හැමතැනම හොයන්න ගන්නවා ඔරලෝසුව තියෙනවද කියලා. එතකොටම ඉන්හොක් ඇවිත් සොන්ජේ උසස් පාසල් කාලේ ඉඳලා පළඳින ඔරලෝසුව කොහෙද වගේම ඇයට ඒක හොයාගන්න ඕනි කියනකොට ඉන්හොක් කියනවා ඔයා නිසා තමයි සොන්ජේ පහර කෑවි කියලා. මම මේ හැමදේම හරි ගස්සන්නම්. මේ හැමදේම හරි ගස්සන්න මට ඔරලෝසුව හොයාගෙන සොන්ජේව බේර ගන්න ඕනි කියලා ඇය කෑ ගහන්න ගන්නවා. ඇය එක දිගටම ඔරලෝසුව ගැන අහන්න ගන්නකොට ඉන්හොක් මොකුත් නොකියන නිසා ඇය හොයාගන්න යනකොට ඉන්හොක් කියනවා ඒ ඔරලෝසුව කාලයකට කලින් නැති වුණා. සොන්ජේ ඒක හැමතැනම හෙව්වා. ඒත් අන්තිමටම ඌටත් ඒක හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් ඔරලෝසුව නැති වෙලා කිව්ව ගමන් ඉන්සෝල්ට කර කියා ගන්න දෙයක් නැතුව අඬන්න ගන්නවා. ඇය දුකෙන් ගෙදරට එනකොට නිවුස් වල කියනවා ඇහෙනවා සොන්ජේ සමග මේ අපරාධකාරයා තරහක් තිබිලා තියෙනවා. 2009 වර්ෂයේදී සොන්ජේ අපරාධකරු ගැන පොලිසියට කියලා තියෙනවා. ඒ අනුව ඒ අපරාධකාරයාව 2009 වර්ෂයේ මැයි මාසයේ අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා. එතකොට ඉන්සෝල් කල්පනා කරන්නේ සොන්ජේ කොහොමද ඔහු හා සම්බන්ධ වුණේ කියලා. ඒ විතරක් නෙමෙයි 2009 ඇයව පැහැර ගැනීමකටවත් ලක් වුණාද කියලා. ඉතින් අම්මගෙන් ඒ ගැන ඇහුවාම එහෙම පැහැර ගැනීමක් තිබුණේ නැහැ කියනවා. ඇයට තේරුම් යනවා නැවත කිමියන් සෝ කියන අපරාධකාරයා ඇයව හොයාගෙන ඇවිත් ඇති සොන්ජේ ඇයව බේර ගන්න ඇති කියලා. ඒ වගේම නිවුස් වල කියනවා මේ අපරාධකරු සොන්ජේව මරණ චේතනාවෙන්ම තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඉන්සෝල් පොලිස් නිලධාරියාගෙන් කිමියන් සෝ හා සොන්ජේ සම්බන්ධ පොලිස් වාර්තා ඉල්ලගෙන බලනවා. එතකොට ඇය දකිනවා එක්තරා විස්තරයක් තියෙනවා ඒ කැම්පස් කාලේ සිදුවීමක් ගැන. 2009 මැයි 10 රෑ ඌ ගෙදරෙමින් ඉන්නකොට බිම වැටිලා බෑග් එකක් තිබිලා බලනකොට ඉන්සෝල් කියලා දකිනවා වගේම ඇය කෑ ගහන සත්‍යය ඇහිලා පොලිසියට කතා කරමින් ඇයව හොයාගෙන ගිහින් තියෙනවා. කොහොම හරි ඉන්සෝල්ගේ ෆෝන් එක රින් වෙන බිල්ඩින් එක තියෙන තැනට ගියහම ඌට ඉන්සෝල්ව හම්බ වෙලා තියෙනවා. ඔහුව දැක්ක ගමන්ම ඇයට සිහි නැති වෙලා තියෙනවා. ඒ වගේම කෙනෙක් පැනලා යනවා දැකලා පස්සෙන්ම ගිහින් ඔහු අර කිම් එක්ක පොරබදින අවස්ථාවේදී ඔහුගේ බෙල්ල හිර කරලා මරන්න හදලා තියෙනවා. කොහොම හරි සොන්ජේ ඌට පහර දීලා බේරෙනකොට පොලිසිය ඒ වෙලාවෙදී ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඉන්සෝල්ට මතක් වෙනවා සොන්ජේ කිව්වා එක්තරා සිදුවීමකින් පස්සේ ඇය ඔහුව දැක්කහම බය වුණා කියලා. ඉතින් මේ සිදුවීම කියලායි හිතනවා. ඒ වගේම අයියත් කිව්වා සිදුවීමකින් පස්සේ සොන්ජේ එක්ක තිබ්බ සම්බන්ධය නතර කරා වගේම ඉන්හොක්ත කිව්වා ඇය නිසා සොන්ජේ හොඳටම ගොටි කෑවා කියලා. ඉතින් මේ හැමදේම සම්බන්ධ මේ පොලිස් වාර්තාවේ තියෙන සිදුවීමට කියලා ඇය තේරුම් ගන්නවා. දැන් ඉන්සෝල්ට හිතෙනවා ඇය නිසාද එතකොට සොන්ජේ මැරුණේ කියලා. ඉතින් ඉන්සෝල් ගෙදර ගිහින් හැමතැනම මේ ගැන ඇති පොලිස් වාර්තා ලිපි අඬමින් පරීක්ෂා කරන්න ගන්නවා ඇයි ඔහු ඇය නිසා මිය ගියේ කියලා. එතකොට ඇය දකිනවා සොන්ජේගේ බඩුවගයක් පොලිස් වාර්තාවල පින්තූරයක තියෙනවා. ඒ අතර අර ඔරලෝසුව තියෙනවා දැකලා පොලිස් නිලධාරියාට මේ ගැන කෝල් කරලා අහනවා. ඒත් ඒ සිදුවීම කාලයකට කලින් වෙච්ච දෙයක් නිසා ඒ දේවල් නෑ කියනවා ඒ පරීක්ෂණ කටයුතු අවසන් වුණ නිසා. ඊට පස්සේ ඉන්සෝල් අර ඔරලෝසුව ඇය ළඟවත් තියෙනවද දන්නේ නෑ කියලා හැමතැනම හොයන්න ගන්නවා. ඉතින් ඇය අම්මගෙන්ද ඇයිගේ පරණ බඩු කොහෙද තියෙන්නේ කියලා කලබලෙන් අහනකොට දකිනවා එතනට එන ආච්චිගේ අතේ ඔරලෝසුව තියෙනවා. ඉතින් ආච්චි කලින් වගේ ඇයට අමුතු කතාවක් කියනවා මම මේක ඔයා වෙනුවෙන් ආරක්ෂා කරලා තියාගත්ත කියලා. ඉතින් ඉන්සෝල්ටද ඒ කතාව ටිකක් අමුතු නිසා ආච්චි දිහා බලන් ඉඳලා ඉක්මනටම ඔරලෝසුව ගලවලා නැවත රෝහලට
සොන්ජේව බලන්න යනවා. එතකොට ඉම්සෝල්ට මතක් වෙනවා 2009 ඉම්සෝල් ඇත්තටම සොන්ජේට කියලා තියෙනවා ඔහුව දැක්කහම එදා වුණ සිද්ධිය මතක් වෙනවා. ඒ නිසා ඇයවායි දකින්න එන්න එපා කියලා. ඉතින් ඇයි නිසා ඌට මේ හැමදේම උන හින්දා නැවත ඒක හරිගස්සන්නම් කියලා ඉන්සෝල් කරන්නේ හරියටම වෙලාව 12 වෙනකොට අර ඔරලෝසුව ක්‍රියාත්මක කරලා බලන එක. ඔන්න මේ සැරේ අය 2009 වර්ෂයට යනවා. ඒ කියන්නේ ඇයිගේ කැම්පස් කාලයට. ඉතින් ඇය ඇස්සරලා බලනකොට දකින්නේ කැම්පස් එකේ තියෙන ලොකු අශ්ව පිළිමයක් උඩ ඇය නැගගෙන ඉන්නවා. ඉතින් ඇය වටපිට බලලා පහළට පහින්න කලින් ලිස්සලා බිමට වැටෙනවා වගේම කට්ටිය ඇයව අල්ලගන්න එනකොට ඊට කලින් කෙනෙක් ඇවිත් ඇයව අල්ලගන්නවා. ඉතින් ඇය බලනකොට දකින්නේ සොන්ජේ ඉන්නවා. ඇය බය වෙලා ඔහු දිහා බලාගෙන ඉන්නවා වගේම ඔහුගේ අතින් බැහැලා ඔහුගෙන් ඈතට දුවගෙන යනවා. ඉන්සෝල් එකපාරටම යොන්ජුගෙන් අහනවා ඇයි සොන්ජේ මේ කැම්පස් එකේ ඉන්නේ කියලා. ඉතින් ඉන්සෝල්ගේ අයියා වගේම ශාරීරික අධ්‍යාපනය ගැන හදාරනවා කියලා යොන්ජු කියනවා. එතකොට ඉම්සෝල්ට මතක් වෙනවා කලින් සොන්ජේට කිම් කියන කෙනාගෙන් බිස්නස් කාඩ් එක හම්බ වුණ නිසා ඔහු කැම්පස් නොයා ඒ පැත්තට ගියේ කියලා. ඒ වගේම ඉම්සෝල් ඔහුව කලින් මගහැරපු විදිහටම තමයි ඉන්න උත්සාහ කරන්නේ. ඉම්සෝල් පොලිස් ස්ථානයට ගිහින් ඇය අතීතයේ කලින් ඉන්නකොට අර ටැක්සි ඩ්‍රයිවර් ගේ ළඟදි පැහැරගත්ත සිතුවීම කියනවා. ඉතින් 2008 වර්ෂයේදී වුණ දේ පොලිසියට වර්තා නොකර හිටියේ ඇයි කියලා පොලිස් නිලධාරියාගෙන් අහනවා. එතකොට ඒකට උත්තරයක් විදිහට ඇය දෙන්නේ එදා ඇති වුණ කම්පනය නිසා සිහිය නැති වෙලා මතකේ නැති වෙලා ගියා. ඒත් ඇන්නේ වුණ දේවල් නැවත මතක් වෙන්න අරගත්ත නිසා මොනාද උනේ කියලා මතකයි කියනවා. ඒ වගේම ඇයි කියනවා ඒ අපරාධකාරයා කවුද, ඔහු කරන රැකියාව මොකක්ද කියලා දන්නවා වගේම එදා ඒ ඔහුගෙන් හොරකම් කරපු ගෙච්චි සතේ ඇහෙන අතුරු කැරැල්ලට පොලිසියට බාර දෙනවා. ඉතින් ඇය දන්න හැමතේම පොලිසියට කිව්වට පස්සේ අපරාධකාරයාව අල්ලගනී කියලා ඇයි බලාපොරොත්තු වෙනවා. ඔය අතරේදී ඇයි දකිනවා කෙනෙක් පොඩි ළමයෙක්ට යමක් දෙන්න හදනවා. ඉතින් ඇයි පොඩි ළමයා ළඟට කෑ ගහගෙන දුවගෙන එනකොට දකින්නේ ඒ තේසොන් කියලා. ඉතින් ඇයි හිතන්නේ ඔහු පොඩි ළමයින්ගෙන් කප්පම් ගන්නවා කියලා. මේ නිසා ඌට පහර දෙන්න ගත්තාම අර ළමයා බය වෙලා බලන් ඉඳලා සල්ලිත් අරගෙන එතනින් යනවා ඌට ස්තුති කරලා. එතකොට තමයි ඉන්සෝල් කල්පල වෙන්නේ ස්තුතිය නේද කලේ කියලා. ඉතින් ඒ උඩ වැරැද්දට ඇය සමාව ඉල්ලනවා අයිස් කෝපි එකක් අරන් දීලා. ඇය සොන්ජේගෙන් අහනවා උපාධිය ගත්තද කියලා. ඔහු උපාධිය ගත්තා කියලා පින්තූරයක් පෙන්නුවාම ඇය පින්තූරේ බලලා ඌ ගැන ආඩම්බරයි කියලා ඔහුගේ හොඳ කියන්න ගන්නවා. ඉතින් ඇය එහෙම හැසිරෙනකොට තේසොන් හිතන්නේ ඇය කාලෙකින් ඔහුව දැක්කේ නැති නිසා ඔහුට ආකර්ෂණය වෙලා කියලා. ඉතින් උපාධියෙන් පස්සේ මොනවද කරන්නේ ඇහුවාම ඇයට ඔහුගේ ඇඳුම් ව්‍යාපාරයක් ගැන කියලා අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බලන්න කියනවා. ඒ වගේම නැවත හමුවෙමු කියලා තේසොන් ඇයගෙන් සමු අරගෙන යනවා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ ඔහුගේ ගීතයක් වාදනය කරමින් ඉඳලා ඉම්සෝල් ඔහුව දැක්කහම පැනලා ගිය විදිහ මතක් වෙනවා. ඉතින් සොන්ජේට ප්‍රශ්නයක් තියෙන්නේ කලින් දෙන්නට දෙන්න ළඟින් මුණ ගැහෙනකොට මගහැරලා යනවා. ඒත් දැන් ඉම්සෝල් ඔහුව දැක්ක ගමන්ම ක්ෂණිකවම මගහැරලා පැනලා දුවන්නේ ඇයි කියලා. මේ ගැන ඉන්හෝකෙන් හේතුව ඇහුවාම ඔහු නම් කියන්නේ ඇයි සොන්ජේව මගහරින්නේ ඔහුට ඇය වෛර කරන්න නිසා කියලා. ඉතින් ඒකෙන් ඔහු අදහස් කරන්නේ ඔහුව දකිනකොට ඇයට අපහසුතාවයක් දැනෙනවා කියලා. මොකද ඇය ඔහුව අතහැරලා දැම්මත් තවමත් ඔහු ඇය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න නිසා බය පැනලා දුවන්නේ කියලා. ඉන්හෝක් දකිනවා සොන්ජේ ඉම්සෝල් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම වැස්ස දවසක ඇයව මතක් කරලා ලිව්වා කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ඉන්හෝක් යෝජනා කරන්නේ ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ ගායකයා විදිහට ඔහුට බැඳෙන්න කියලා. ඒත් සොන්ජේට නම් ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ කියලා තමයි පේන්නේ. ඉන්සෝල් ගෙදර යන ගමන් ඉත්තේ ගස්වල මල් පිපිලා තියෙනවා දැකලා මේ කාලේ වසන්ත කාලේ කියලා අඳුර ගන්නවා. ඉතින් ඇයට මතක් වෙනවා වසන්ත කාලයේ අවසන් වෙනකොට ඇයට නැවත යන්න වෙනවා වගේම මේ විදිහට ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් අන්තිම පාර මේක කියලා. එතකොටම ඇය දකිනවා සොන්ජේ ගෙදර යනවා. ඉතින් ඇය ඔහුගේ ඇතුළට යන දිහා බලාගෙන ඉන්නවා. ඇය ගෙදර ගිහින් කැලෙන්ඩර් එකේ මාක් කරනවා මැයි 10 වෙනකොට සොන්ජේ වහා කිම්යන් සෝව හම්බ වෙන්න ඉඩ දෙන්න බෑ කියලා. මේ ඉන්සෝල් කැම්පස් යන්න පටන් ගත්ත මුල් කාලේ වෙනවා. කොහොම හරි ඇයගේ අයියා ඒ කැම්පස් එකේ ඉගෙන ගන්න නිසා ඇය අශ්වයාගේ උඩ ඉන්න පින්තූරය
කැම්පස් එක පුරාම පැතිරිලා කියලා හිනා වෙනවා. ඒ වගේම අවුරුදු 4ක් ඒ කැම්පස් එකේ කොහොම ඉන්නද කියලා හිනා වෙන්නත් ගන්නවා. අයියා ලබා ගන්න උපාධියම සොජේ ලබා ගන්න ඉගෙන ගන්න නිසා ඔහු අයියා ළඟට ඇවිත් කතා කරලා තියෙනවද කියලා ඇහුවාම අයියා ලොකු කමින් කියන්නේ ඔහු 2004 දී කැම්පස් ආවේ ඒ වගේ නවකයෝ ගැන ඔහු මොකට සැලකිලිමත් වෙනවද කියලා. ඊට පස්සේ පෙන්නනවා සොජේගේ තාත්තා ඔහුට පත්තරයක ලිපියක් පෙන්නනවා. ක්‍රීඩකේ කෝගිය අතේ සෛල වගයක් පත්තර කරගෙන තියෙනවා ක්‍රීඩා කරන අයට ප්‍රතිකාර කරන විශේෂඥයෙකු හරහා කියලා. ඉතින් ඔහුට නැවත ක්‍රීඩා කරන්න ලැබිලා නිසා තාත්තත් හිතන්නේ සොන්ජේටත් ඒ විදිහට ප්‍රතිකාර කළොත් හොඳ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සොන්ජේ ඒ ගැන හිතන්නම් කියලා විතරක් උත්තර දෙනවා. ඊට පස්සේ සොන්ජේ ඉන්සෝල් වෙනුවෙන් නිර්මාණය කරපු ගීතය අතේ තියාගෙන ඔහු ඇයට ආදරය කරපු විදිය වගේම ඇය ඔහුව ප්‍රතික්ෂේප කළ හැටි මතක් වෙන්න ගන්නවා. ඔය අතරෙදි පෙන්නනවා තේසොන් ඉන්සෝල්ගේ පැක් එකක් වැරදිලා මාරු කරගෙන ඇවිත් තාත්තට දීලා තියෙන්නේ කියලා. ඔන්න පහුවතා හොන්ජු ඉන්සෝල්ව හොයාගෙන ගෙදර එනවා. ඉතින් කැම්පස් එකේ සංවිධානය කරලා තියෙන නවක සිසුන් පිළිගැනීමේ ෆීල්ඩ් ට්‍රිප් එකකට එළියට යන්න වෙනවා. ඉතින් හොන්ජු මේ විදිහට ගෙදර ඇවිත් තියෙන්නේ ඇයව එක්කගෙන යන්න. ඊට පස්සේ පෙන්නනවා ඉන්සෝල්ට පොලිස් නිලධාරියෙකු පණිවිඩයක් එවලා තියෙනවා ඇයගේ පැමිණිල්ල සම්බන්ධ අපරාධකාරයා ගැන විමර්ශනය කරන්න අරගෙන කියලා. ඉතින් හොන්ජු ඉන්සෝල්ට කැම්පස් එකේදී දුන්න බෑග් එක තිබිලා ඇය බලනකොට දකින්නේ ඇයගේ ඇඳුම් වගයක් නෙමෙයි වෙන කෙනෙක්ගේ යට ඇඳුම් වගයක් තියෙනවා. ඉතින් ඒක දැක්කලා දෙන්නම කෑ ගහන්න ගන්නවා. ඔන්න ඉතින් ෆීල්ඩ් ට්‍රිප් එකට ට්‍රේන් එකේ තමයි අලුත් සිසුන් යන්නේ. ඔය අතරෙදි ඉන්සෝල් දකිනවා සොන්ජේ ඇවිත් ඉන්නවා. එක පිරිමිලාමේ හැමෝටම එක්තරා දෙයක් කියනවා. ෆීල්ඩ් ට්‍රිප් එකට යන දෙන්නේ කිස් කළොත් එයාලා දෙන්නා කපල් වෙනවා කියලා. ඒ වගේම මේ ෆීල්ඩ් ට්‍රිප් එකේ දෙන කිස් එක ඇත් එකක් අනාගතේදී ඔවුන් විවාහ වෙනවා කියලා සාක්ෂි තියනවත් කියනවා. ඉතින් කලින් සැරේ මේ වගේ ෆීල්ඩ් ට්‍රිප් එකකට යන අතරේදී කොල්ලෝ දෙන්නෙක් දඬුවමක් විදියට කිස් එකක් දෙන්න වෙලා ඊට අවුරුදු 10කට පස්සේ ඔවුන් විවාහ වෙලා විදේශගත වෙලා තියෙනවා. මේ නිසා හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා ඔහු කියනවා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ ළඟ කෙල්ලෙක් ඉඳලා මේ මිත්‍යා විශ්වාස කරනවද කියලා ඇහුවාම සොන්ජේ නම් කියන්නේ ඒ විකාර කතා විශ්වාස කරන්නේ නැහැ කියලා. හොන්ජු ඉන්සෝල්ව තල්ලු කරලා එක පාරටම ඇය දාගෙන ඉන්න කැප් එක වැටෙනවා. ඉතින් කොහොම හරි ඉන්සෝල් බය වෙලා ඉක්මනටම කැප් එක ඇඳ ගන්නවා සොන්ජේ ඇයව දකි කියලා. ඒ සත්‍ය එක්ක සොන්ජේ ඒ දිහා බලනවත් පෙන්නනවා. ආයිසරයක් ඉන්සෝල් හොරෙන් ඔහු දිහා බලනකොට ඔහු නිදාගෙන ඉන්න කියලා පෙන්නනවා. ඔන්න කට්ටියම එයාලා නවාතැන් ගන්න තැනට එනවා. කොහොම හරි සොන්ජේ එතනට ආවහම තමයි ඉන්සෝල් ඇවිත් ඉන්නවා කියලා දකින්නේ. ඒත් ඔහු ට්‍රේන් එකේ දැක්කේ නැත්තේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ වගේම ඇය ආයි දුවනවා දකිනවා. සොන්ජේ හිතන්නේ ඔහුව දැකලා තමයි ආයි දුවන්නේ කියලා. මේ අතරෙදි පොලිස් නිලධාරියෙකු තේසොන්ගේ තාත්තට ජූයන් ජලාශය ළඟ සිත් වෙන්න ගිය පැහැර ගැනීම ගැන පැමිණිල්ලක් ගෑනු ළමයෙක් දුන්නා කියලා කියනවා ඇයිගේ මතකයේ නැවතාව නිසා. ඉතින් එදා ඉන්සෝල් නැවත අනාගතයට ගිය දවසේ තේසොන්ගේ තාත්තගේ කායක තමයි ඉන්සෝල්ගේ ඉදිරියේ නැවතුවේ. ඉතින් ඔහුට මතකයි එදා ඒ වුණ සිදුවීම වගේම ඉන්සෝල් කියන ගෑනු ළමයාට එදා ඒ වුණ කිසිම දෙයක් මතක නැහැ කියලා කිව්වා. ඉතින් ඒ ගෑනු ළමයා එදා අමුතු විදියට හැසිරුණා කියලා ඔහු කියනවා. ඒ වගේම කිම්යන්සූට විරුද්ධව සාක්ෂි පවා දුන්නා කියලා ඇය ලබා දුන්නේ අතුර අනිත් පොලිස් නිලධාරියා තේසොන්ගේ තාත්තට පෙන්නනවා. ඒ වගේම කිම්යන්සූ කියන පුද්ගලයා ගැන සාක්ෂි වගයක් තියෙන නිසා තේසොන්ගේ තාත්තා ඒ ගැන අවධානය යොමු කරනවා. ඉන්සෝල්ට මේ කන්දෙනෙමේ ඉන්න ඕන අපරාධකාරයා ගැන විස්තර එකතු කරගන්න ඕන. මේ නිසා ඒ කරන්නේ හැමෝම එකට එකතු වෙලා ඉන්න වෙලාවක් බලලා ෂේප් එකේ බෑග් එක අරගෙන පැනලා යන්න හදන එක. ඒත් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. කට්ටිය එයා ඉන්න පැත්තට එනවා ඇහිලා බොරුවට නිදාගෙන වගේ හැසිරෙනවා. ඉතින් එතනදි කට්ටිය ගේම් එකක් ප්ලේ කරන්න ගත්තාම ඇය හිතනවා ඇයට හෝල් එකෙන් පැනලා යන්න ලේසි වෙයි කියලා. ඒ නිසා ඇය බඩ ගාමින් කොහොම හරි දොර ගාවට ගිහින් දොර අරින්න හදනකොට කට්ටියට අහුවෙලා ඇයටත් අන්තිමටම මේ තරගයට සහභාගී වෙන්න වෙනවා. කොහොම හරි තරගයේ පැරදෙන ඉන්සෝල්ට හැමෝම ඉස්සරහා නර්තනයක් ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් ලොකු පිරිසක් ඉන්නවා දැකලා සොන්ජේත මේ අතර ඇති කියලා හිතනවා. ඒත් කට්ටියගෙන් බේරෙන්න බැරි නිසාම
ඇය නර්තනයේ ඉදිරිපත් කරන්න ගන්නවා. අන්තිමටම කොහොම හරි එතන නිදාගෙන ඉඳලා සොන්ජේ එක පාරටම නැගිටිනකොට ඇය නටනවා දැක්කලා ඔහුට හිනා යනවා වගේම ඉන්සෝල්ද ඔහු හිනා වෙලා බලන් ඉන්නවා දැක්කලා ලැජ්ජාවෙන් එතනින් පැනලා යනවා. ඉතින් හොඳටම තරහෙන් ඉන්න ඉන්සෝල් ඇයට නටන්න කිව්ව කොල්ලට හොඳටම කෑ ගහලා හොඳ පහරකුත් ගහලා එළියට යනවා. ඒ එනකොට ආයි සොන්ජේ ඉන්නවා දැක්කලා බෑග් එකෙන් මූණ වහගෙන දුවන්න ගන්නකොට සොන්ජේ දැයව දකිනවා. කොමාරියයි කැලෑවක් හරහා තමයි තනියම කඳුරෙන් පිට වෙලා යන්න හදන්නේ. ඉතින් ඇයට පාර හොයා ගන්න බැරි නිසා මැප් එක බලමු කියලා ෆෝන් එක අතට අරගෙන බලනකොට ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි නිසා පාර හොයා ගන්න බෑ කියලා තේරුම් ගන්නවා. ඉතින් කළුවරේ කැලෑවේ යනකොට ඇයට සත්‍යයක් ඇහිලා බය වෙලා දුවන්න ගන්නවා. ඒ වගේම ඇයට කිම්යන් සූකෙන් බේරෙන්න ඕන නිසා උපකරණ වගයක් ළඟ තියාගෙන හිටපු හින්දා එකක් බෑග් එකෙන් ගන්න හදනකොටම කෙනෙක් ඇවිත් ඇයගේ අතින් අල්ල ගන්නවා. ඒත් එක්කම අර කරන්ට් පදින උපකරණය ඒ කෙනාටයි තියෙනවා. එතකොටම ඇය දකින්නේ ඇයගේ පස්සෙන් ඇවිත් ඉන්නේ සොන්ජේ කියලා. ඉතින් ඔහු සිහිය නැතුව වැටුනහම ඇය කෑ ගහන්න ගන්නවා වගේම උදව් ඉල්ලලා මහායියෙන් කෑ ගහනවා. ඒ විතරක් නෙමෙයි කෝල් එකක් ගන්න හැතුවත් ෆෝන් එකේ එක සිග්නල් කණුවක්වත් හොයාගන්න එතන කැරකි කැරකි ඉන්නකොට සොන්ජේ ඇයගේ අතින් අල්ලලා ඔහුගේ පැත්තට හරවනකොටම සතෙකුට අටවපු උගුලකට ඇය වහු එනවා. ඉතින් දැන් ඇයව සොන්ජේ බේරගෙන ඇය ඔහුගේ අත් එකට අරගෙන ඇයව උගුලෙන් බේර ගන්නවා. ඊට පස්සේ ඌ අර උපකරණය ඇයට දෙනවා. ආරක්ෂාවට මේ වගේ උපකරණයක් අරගෙන යනවා නම් බැටරි දාගෙන අරගෙන යන්න කියලා. එතකොට තමයි ඇයට තේරුම් යන්නේ කරන්ට් එක වැදිලා නැහැ කියලා. ඉතින් මේ වගේ වෙලාවක වල්ලූරු කැවිසෙන තැනක මොනවද කරන්න කියලා ඔහු අහනකොට ඇය කියන්නේ ෆීල්ඩ් ට්‍රිප් එක පුරුදු නැති නිසා ගෙදර යන්න හැදුවේ කියලා. ඒත් ඔහු කියනවා දවසම ඔයා මගෙන් පැනල යන්න උත්සාහ කළේ. මාව මගහැරලා පැනල යන්න මේ වගේ දේවල් මොකටද කරන්නේ? ඔයා මට එච්චර වෛර කරනවද? මාව දකින්න එච්චරටම ඔයා අකමැතිද කියලා අහනවා. ඉතින් ඇය හිතෙන් හිතන්නේ ඔහුව මැරෙනවා බලන්න ඕනේ නැති නිසා මෙහෙම කරන්නේ කියලා. ඊට පස්සේ පෙන්නනවා මේ දෙන්න කැලේ ඉඳලා එනවා දකින්න අයියා එක පාරටම කෑ ගහනවා. ඒත් සොන්ජේගේ මූණ දැක්කහම නම් ඔහුට තේරුම් යනවා හිතපු දෙයක් වෙලා නැහැ කියලා. ඉන්සල් ඇතුළට ඇවිත් හොඳටම පොණවා වගේම සොන්ජේ ටිකක් කැලෑව පැත්තට ඇවිදගෙන එනකොට ඉන්සල් බෙරි වෙලා ඇවිදගෙන යනවා දකින්නවා. ඉතින් ඇය එතන තියෙන පොඩි කූඩාරමක් ඇතුළට ගිහින් එහෙම්මම වැටෙනවා. ඉන්සල්ට මතක් වෙනවා සොන්ජේ කිව්වා ඔක්කොම වැට නවත්තලා ඇයව බලන්න එනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී ඌට ඇයව බලන්න එන්න කියන්න තිබ්බේ කියලා ඇස්වල කඳුළු පුරවගෙන හිතනවා. එහෙම වුණා නම් ඌට කිසිම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉන්සල්ට හොඳටම වෙරි වෙලා වැටෙන්න යනවා කියලා ඈත ඉඳලා ඇය දිහා බලන් හිටපු සොන්ජේ දැක්කලා ළඟට ඇවිත් ඇය වල්ල ගන්නවා. ඉතින් ඇය ඔහුව දැක්කහම අහනවා ඇයි ඔයා මගේ පස්සෙන් දිගටම එන්නේ? මම ඔයාට ගොඩක් නපුරු වුණා. ඇයි ඔයා මං ගැන බද වෙන්නේ? ඔයා හරි මොඩේක්නේ කියලා අඬන්න ගන්නවා. ඒ වගේම ඇය කියනවා ඔයා ඔයා ගැන විතරක් හිතන්න ඕන. මම නරක කෙල්ලේ. ඒ නිසා ඔයාගේ හිතින් මාව අයින් කරන්න. ඔයා මොඩේක් විදියට හැසිරිලා ඔයාට ඒ දේවල් කරගන්න හදන්නේ ඇයි කියලා ඔහුගේ උරහිස උඩට ඔළුව තියලා අඬනකොට සොන්ජේටයි කියන කිසි දෙයක් හරියට තේරුම් ගන්න බැරි වුණා. ඇයිගෙන් හැම දෙයකම ඔහු සමාව ඉල්ලලා ඇයිද අඬන්න එපා කියලා කියනවා. ඉතින් ඇය නැවත කියනවා මං ගැන දුක් වෙන්න එපා. මට මොනවා වුණත් ඔයා දුක් වෙන්න එපා. ඒ නිසා මට තනියම ඉන්න දෙන්න කියනකොට සොන්ජේ මොකුත් නොකිය ඇය මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරුව බලන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න සොන්ජේ නැවත ඉන්හෝක්ගේ ස්ටුඩියෝ එකට එනවා. ඔහු එතනදී ඉන්හෝක්ගෙන් අහනවා ඔහුගේ සින්දුව කාට හරි අහන්න දුන්නද කියලා. ඉන්හෝක්ට සින්දුව අහලා වැඩිකල් නැති නිසා කාටවත් අහන්න දුන්නේ නැහැ කියනවා. ඔය අතරේදී පෙන්නනවා පොලිස් නිලධාරීන් කිම්යන්සූගේ තැන හොයාගෙන යනකොට එතන ගිනි ගන්නවා. ඒ වගේම කිම්යන්සු හොරෙන් බලාගෙන ඉඳලා හිනා වෙලා යනවා. ඉතින් මේ ගැන පොලිස් නිලධාරීන් ඉන්සොල්වද දැනුවත් කළාම කියන්නේ ඇය වර්තා කළ නිසා තමයි මේ විදිහට සාක්ෂි නැති කරන්න ගිනි තියන්න ඇත්ති කියලා. ඉතින් ඒ කියන්නේ මේ අපරාධකාරයා
ඇය පසුපසම තවම එනවා කියලා ඇයට හිතනවා. මේ නිසා ඇය කරන්නේ කිම්යන්සෝ ගැන හොයන්නේ අනේක. ඒ අනකොට සොන්ජේ ඇයගේ ගේ ඉස්සරහා ඉඳලා ඇයට මුණ ගැහුණාම ඌට දැනගන්න යමක් තියෙනවා කියලා අහන්නේ අර සින්දුව ගැන කොහොමද දන්නේ කියලා. ඊට පස්සේ පෙන්නනවා කලින් දවසේ රෑ සොන්ජේ ඇයව කරේ තියාගෙන යනකොට අනාගතේ සොන්ජේගේ සින්දුව ඉන්සොල් මුමුණමින් ගිහින් කලබල වෙනවා. ඉතින් මේ ගීතය අතීතයේ ඉන්න සොන්ජේ මේ සින්දුව අහන්න දීලා තියෙන්නේ ඉන්හොම්ට විතරයි. ඉතින් ඒ නිසා ඌට ප්‍රශ්නයක් එන්නේ කොහොමද ඉන්සොල් මේ සින්දුව දන්නේ කියලා. ඉතින් ඒ ගැන ඇහුවාම ඇය වෙරිමතේ කියනවා මේ පාර මං යන්න කලින් හැමතේම වෙනස් කරනවා කියලා. එතකොට සොන්ජේ අහන්නේ ඔයා කොහෙද යන්නේ කියලා. මම අනාගතයට යනවා කියලා ඇයි කියනවා. ඉතින් ඉන්සොල් බඩුවගේකුත් අරගෙන කලබලයෙන් යන්න හදන නිසා ඇය අපු කාලයට නැවත යනවද කියලා සොන්ජේ අයගෙන් අහනවා. ඇයි පුදුම වෙලා ඔහු දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට ඔහු අහනවා ඇත්තටම අනාගතෙන් දාවි කියලා. ඊට පස්සේ පෙන්නනවා එදා බීපු වෙලාවෙදි ඉන්සොල්ව කරේ තියාගෙන යන්න හදනකොට එක පාරටම ඔහු අහම්බෙන් ඇයි සිප ගන්නවා. ඉතින් ඔන්න ෆීල්ඩ් ට්‍රිප් එකේදී දෙන්න කිස් කළොත් එකට ඉන්න ලැබෙනවා කියපු මිත්‍යාව සත්‍ය වෙයිද කියලා ඉදිරියේදී බලන්න පුළුවන්. ඔන්න ඉන්සොල් එයාලගේ DVD සාප්පුවට ගිහින් එතන තියෙන DVD තැතිවල ඇති ෆිල්ම් පෙන්නමින් ඇය ටයිම් ට්‍රැවල් කරලා අතීතයට අනාගතයේ ඉඳන් ආවේ කියලා පැහැදිලි කරන්න හදනවා. ඒ වගේම ඇය අර ඔරලෝසුවද පෙන්නලා 2008 වර්ෂයට මුලින්ම ආවේ මේ ඔරලෝසුවේ බටන් එක ප්‍රෙස් කරලා කියලා ඇයි කියනවා. ඉතින් මේ ඔරලෝසුව ටයිම් ට්‍රැවල් කරන උපකරණයක් උනේ කොහොමද කියලා සොන්ජේ අහනවා. එතකොට පෙන්නනවා අතීතයේදී ඔහු ඇයව වතුරට වැටුණ වෙලාවේදී බේර ගන්නකොට ඔරලෝසුවෙන් එක්තරා එලියක් මතුවෙලා තියෙනවා. ඉතින් අතීතයේදී ඇයව බේර ගන්නවා වගේම අනාගතයේදී ඇයට ඔහුව බේර ගන්න මේ ඔරලෝසුව උදව් වුණේ. ඉතින් ඔහුගේ මරණයත් සමග තමයි මේ ඔරලෝසුවේ ඇති බලය ලැබුණේ කියලා ඇය හිතනවා. ඒත් ඇයට ඒ දේ සොන්ජේට විස්තර කරන්න බැරි නිසා ඇය හිතනවා මේ විදිහට වෙන්න ඇත්ති කියලා. ඉතින් ඔරලෝසුව ඔහුගේ කියලා ඇය කිව්ව නිසා ඒ ඔරලෝසුව ඇය ළඟ තියෙන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් වොන් 3000කට වෙන්දේසියේ දාලා තියෙනකොට ඇය මිලදී ගත්ත කියනවා. ඒක ඇහුවාම සොන්ජේ කලබල වෙන්නේ ඔහුගේ ඔරලෝසුව කොහොමද වෙන්දේසියේ තියෙන්නේ, ඇයි ඒකේ එච්චර මුදලක් ගෙවල ගත්තේ කියලා. ඉතින් ඇය හිනා වෙමින් කියනවා මම ඔයාගේ ෆෑන් කෙනෙක් කියලා. ඇයි කියන මෙලෝදයක් නොතේරෙන නිසා අහන්නේ මොන ෆෑන් කෙනෙක්ද කියලා. එතකොට ඇය පැහැදිලි කරලා දෙනවා ඔහු ඉක්ලිප්ස් කියන ප්‍රසිද්ධ බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයෙක් වෙනවා. ඒකේ තියෙන සින්දුවක් තමයි ඇය කිව්වේ කියලා. ඒත් ඒ කිසි දෙයක් සොන්ජේට අහන්න ලැබෙන්නේ නැහැ කාලේ එක පාරටම නතර වෙන නිසා. ඉතින් ඇය කාලේ නතර වෙන නිසා කියන්න බෑ කිව්වහම ඔහු එතකොට අහන්නේ ඔයාට කාලේ පාලනය කරන්න පුළුවන්ද කියලා. ඇයි එහෙම දේවල් බෑ කියනවා වගේම ඔහුට ඇයි කියන දේවල් විශ්වාස කරන්න බැරි නිසා ඒක විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඌට ඊට වඩා පැහැදිලි කරන්න ඇයට බැරි වෙනවා. ඒත් ඔහු උත්සාහ කරනවා ඇය ඇත්ත කිව්වේ කියලා විශ්වාස කරන්න. මේ පාර ඇය මොකක් වෙනස් කරන්නද ආවි කියලා ඇහුවාම ඇය කියන්නේ මම මොකුත් වෙනස් කරන්න ආවෙ නැහැ, බීපු නිසා වැරදියට කියන්න ඇත්ති කියලා. ඉතින් ඇය ඔරලෝසුව බලලා කියනවා මේ අතීතයට එන්න ඇයට ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා ඇය ආපහු යනකම් සද්ද නැතුව ඉන්න හැදුවේ කියලා. ඉතින් ඒ හින්දාද ඔහුව මගහැරිය කියලා ඔහු ඇයගෙන් අහනවා. ඉතින් ඇය ඔහුව අපහසුතාවයට පත්කලයකට සමාව ඉල්ලනවා වගේම ආයි එහෙම දෙයක් කරන්නේ නැහැ කියලත් කියනවා. එතකොට ඔහු අහනවා මම ඔයාගේ හැඟීම් වරදවා තේරුම් අරගෙන ඔයාගෙන් කැමැත්ත හයි කියලා හිතුවද කියලා. මම එහෙම ඔයාට කරන්නේ නැහැ. ඒ නිසා ආයෙත් පැනලා යන්න එපා. මම ඇමරිකාවට යන්න ඉන්නේ. ඉතින් එතකොට ඔයාට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. එතකොට ඔයාව නොදන්නව වගේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ වගේ විහිළු කතා නිදහසට කාරණා විදිහට කියන්න එපා කියලා කියනවා. ඉතින් ඇයි කියපු හැමතේම බොරු කියලා තමා ඔහු හිතන්නේ. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ කල්පනා කරමින් ඉන්නවා ඉන්සොල් ඇත්තටම අනාගතෙන් දාවේ කියලා. ඉතින් යාළුවගෙන් අහනවා කෙල්ලෙක් අනාගතෙන් ආව කියලා කිව්වොත් මොන වගේ දෙයක් අදහස් කරන්නේ කියලා. එතකොට යාළුවා නම් කියන්නේ
අකමැති නිසා කියන දෙයක් කියලා. මේ අතරෙදි ඉම්සෝල් සොන්චේ රට යන එක ගැන කල්පනා කරනවා. ඉතින් නැයටත් හිතෙනවා ඒ වැඩේ හොඳයි කියලා. මොකද එහෙම වුණොත් ඇය ගැන හැඟීමක් ඇති නොවීම නිසා ඔහුගේ ජීවිතය බේර ගන්න පුළුවන් හින්දා. මේ අතරෙදි පෙන්නනවා ඉන්හොක්කි බෑන්ඩ් එකට තරගයකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ කණ්ඩායමේ ගායකයා අයින් වෙලා නිසා සොන්ජේව ගායකයා විදිහට ගන්න තමයි හිතන්නේ. ඒත් තවමත් සොන්ජේ මේ ගැන දන්නේ නැති නිසා ඉන්හොක් යනවා ඔහුගෙන් මේ ගැන අහන්න. කොහොම හරි කට්ටියම කනගමන් ඉත්තේ සොන්ජේ ඇමරිකාවට යන්න ඉන්න කතාව කියනකොට ඉන්හොක් පය වෙනවා. ඒ විතරක් නෙමේ, සොන්ජේගේ තාත්තා කියනවා ඉන්සොල් පවා ඇවිත් ඔහුව රට යවලා ඔහුගේ අතට ප්‍රතිකාර කරන්න කියලා කිව්වා. ඔහු ගැන ඇය ගොඩක් සැලකිලිමත් වුණා කියලා. ඉතින් සොන්ජේට නම් මේකට ටිකක් කවුල් යනවා, ඇය ඔහු රට යනවට කැමති නිසා. ඉන්හොක් නම් ගොඩක් කවුලෙන් ඉන්නේ ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටෙන නිසා. ඉතින් ඉන්හොක් ඔහුට යන්න එපා කියනවා. කැම්පස් එකට ගිය ගමන්ම මාස 6කට රට යන එක අපරාධ කියලා. ඒත් හැමෝම ඔහු යනවට කැමති නිසා යනවා කියලා කියනවා. ඒත් මං ඔයා යනවට කැමති නෑ කියලා ඉන්හොක් කියනකොට සොන්ජේ අහන්නේ ඔයා මට ආදරේ කරනවද කියලා. ඉතින් ඉන්සොල් ඔහුට නොපෙනේ ඉන්න කිව්ව නිසා යනවා කිව්වාම ඉන්සොල්ට ඔහුගේ ජීවිතේ පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියලා ඉන්හොක් කියනවා. කොහොම හරි ඉන්හොක් ඔහුව තියාගන්න උත්සාහ කරනවා. ඉතින් දැන් ඉන්හොක්ට කියන්න තියෙන දේ පවා කියාගන්න බැරි නිසා තරහින් ගෑ ගහනවා. ඊට පස්සේ පෙන්නනවා ඉන්සොල් පොලිස් ස්ථානයට ගිහින් තේසොන්ගේ තාත්තා සමග කතා කරනවා. කලින් දවසේ කිම්යන්සූගේ තැනට ගියහම ගිනිගමින් තිබුණ සිදුවීම ගැන. ඉතින් එතන ගිනිගත්ත පිත්තිවල ලේ පැල්ලම් වගේක් තිබිලා ජෝයන් ගඟ ළඟදී වුණ මිනී මැරුමට අදාළ සාක්ෂි හොයාගත්ත කියනවා. මේ නිසා ඔහු ඉක්මනටම අල්ලගන්න ඔවුන් සැලසුම් කරනවා. ඒ වගේම 2008 වුණ සිදුවීම ගැනද ඔහු අහනවා. ඇය දැක්ක කිව්ව ලොරිය ගැන විස්තර මතකද කියලා. ඉතින් ඇයට බලපත්‍ර තහඩුවේ ඇති අංක කිසිම දෙයක් මතක නැහැ කිව්වහම ඔහු ළඟ ඇති වාහන කිහිපයකගේ පින්තූර ඇයට පෙන්නකොට ඇය එක ලොරියක පින්තූරයක් පොලිසියට පෙන්නලා කිම්යන්සුව හොයාගන්න පහසු කරනවා. කැම්පස් එකට ඉන්සෝල් ගියහම එයාලගේ ලෙක්චර් හෝල් එකේ සොන්ජේ ඉන්නව දකිනවා. ඉතින් ශාරීරික අධ්‍යාපන විෂය හදාරන ඔහු චිත්‍රපට සංගීත විෂයන් වලට ඇවිත් ඉන්නේ මොකටද කියලා සොන්ජේ අහනවා. ඔහු සංගීතයට හා චිත්‍රපට වලට ගොඩක් කැමති නිසා කියලා ඇය කියනවා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ ළඟට එක ගෑනු ළමෙක් ඇවිත් වාඩි වෙනවා. ඉතින් ඔහුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා සොන්ජු අහනකොට ඉන්සොල් අප්සෙට් එකෙන් වගේ බලන් ඉන්නවා. ඒ වගේ මේ කෙල්ල සොන්ජේව පොළඹව ගන්න හදනවා කියලා ෂොන්ජු කියනකොට ඉන්සොල්ට තවත් අප්සෙට් යනවා. ඉතින් ඇය ඔහු දිහාම තමයි ඒ වෙලාව පුරාම බලමින් ඉන්නේ ඔහු වෙන කෙල්ලෙක් එක්ක ඉන්න නිසා. ඊට පස්සේ ඉන්සොල් ෂොන්ජු එක්ක රෙස්ටුරන්ට් එකකට යනවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ සොන්ජේත් ඉන්නවා පෙන්නනවා. ඉන්හොක්ට ඕනෙ වෙනවා සොන්ජේ රට යන්න කලින් ඔඩිෂන් එකකට ඔහුව එක්කගෙන යන්න. ඉතින් ඒක කරන්න පුළුවන්ද කියලා අහලා මැසේජ් එකක් එවල තියෙනවා. කොහොම හරි සොන්ජේ එක්ක අර කෙල්ලත් ඉන්නවා පෙන්නනවා. හොන්ජු හොඳටම බීලා ඉන්න නිසා ඉන්සොල් යමු කියලා යන්න හදනකොටම ඇය ළඟ තිබුණු කාසි වගේක් බිම වැටෙනවා. ඉතින් ඉන්සොල් එක කාසියක් ඈත මේසේ යට තියෙනවා දැක්කලා ඒක ගන්න මේසේ යටට රිංගුවාම ඇය දකින්නේ සොන්ජේ අර කෙල්ල එක්ක ඉන්නවා. ඉතින් දැන් ඉන්සොල්ට එතනින් එළියට යන්නත් ඕන. ඒ වුණාට එක පාරටම නැගිටලා යන්නත් බෑ සොන්ජේ ඉන්න නිසා. ඔය අතරේදී ඇයට ඇහෙනවා අර කෙල්ල සොන්ජේට කියනවා ඇය ඔහුට කැමති ඩේටින් එකකට යන්න කැමතිද කියලා අහනවා. එතකොට සොන්ජේට මතක් වෙනවා ඉන්සොල් ගෙන් ඔහු ඇහුවා ඔහුට ඇය වෛර කරන නිසාද ඔහු ඇය දකින්න කැමති කියලා. ඒ එක්කම එක පාරටම අර කෙල්ල ඔහුට කිස් එකක් දෙන්න ලං වෙනවා දැක්ක ගමන්ම ඉන්සොල්ට අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේම සොන්ජේගේ මිතුරන් දැවිත් දෙන්නට බාධා කළාද කියලා අහලා යන්න හදනකොට ෆෝන් එකක් රින් වෙන සත්‍යයක් ඇහෙන්න ගන්නවා. ඉතින් ඒ රින් වෙන්නේ ඉන්සොල්ගේ ෆෝන් එක. ඇයි ඒ වෙලාවේදී කරන්නේ ඩස්ට්බින් එකක් ඔළුවේ දාගෙන එතනින් පැනලා දුවන එක. ඇය දුවනවා දකින හොන්ජු ඉන්සොල්ගේ නම කියලා කෑ ගහන්න ගත්තාම සොන්ජේ කලබල වෙලා ඉන්සොල්ගේ පස්සෙන් දුවනවා. සොන්ජේ පහලට එනකොටත් ඉන්සොල් ගිහින් තියෙනවා වගේම
සොන්ජේගේ මිතුරෙක් කියනවා ඇය ඔහු අර කෙල්ලව සිප ගන්නවා දැකලා දුකින් යන්න ඇති කියලා. එතකොට තමයි පෙන්නන්නේ සොන්ජේ ළඟට අර කෙල්ල ලං වෙන්න ආවහම ඔහු කරලා තියන්නේ ඇයට ලං වෙන්න නොති ඇයගේ නළලෙන් ඔහුගේ ඇඟිල්ල තියලා ඇයත් කරලා කියලා. ඉතින් මේක දැක්ක නිසා ඉන්සොල් දුකින් කිව්වහම සොන්ජේ කියන්නේ ඉන්සොල් මට කැමති නෑ කියලා. ඒත් අර මිතුරා කියන්නේ ඉන්සොල්ට ඔයා ගැන උනන්දුවක් තියෙනවා. ඉස්කෝලේ කාලේ ඔයාගේ උරහිසේ තුවාලය ගැන දැනගත්තාම ඇය උඩින් තිව්වේ දැන් අනිවාර්යෙන්ම ඉරිසියාවෙන් ඇති කියලා. ඉතින් කිව්වා වගේම ඉන්සොල් අයියත් එක්ක හොඳටම බොමින් සොන්ජේට කෑ ගහනවා වෙන කෙල්ලොන්ට ඔහුව කිස් කරන්නට දුන්න කියලා. ඒ වගේ මේ කිස් එකට කැමතිද කියලා මහ හයියෙන් කෑ ගහනකොට ඇය කියන දේ ගෙදර එන ගමන් හිටපු සොන්ජේට ඇහිලා උඩ බලාගෙන ඉන්නවා. ඔයා සතුටින් ඉන්නකම් මාත් සතුටින් කියලා ඇය හිත හදා ගන්නත් හදලා ආයිසරයක් ඇය දඟලනකොට එක පාරටම ඇය දාගෙන ඉන්න සෙරප්පුවා පහළට විසික් වෙලා වැටෙනවා. ඉතින් නිම්සොල් පහළ බලනකොට දකිනවා සොන්ජේගේ අතේ ඒ සෙරප්පුව තියෙනවා. ඉතින් ඉක්මනටම පල්ලෙහාට දුවගෙන ගිහින් කියනවා අයියාගේ කකුලේ තිබ්බ සෙරප්පුව කියලා. ඉතින් ඇයගේ කියලා දන්න නිසාම ඇයට දාගන්න සෙරප්පුව දෙනවා. ඒ වගේම රෙස්ටුරන්ට් එකේ ඩස්ට්බින් එකක් ඔළුවේ දාගෙන එළියට පැනලා දුවපු කෙනා ඇය නේද කියලා අහනවා. ඉතින් ලැජ්ජාවෙන් කියනවා ඇය නෙමෙයි කියලා. ඒ වගේම ඇය ඒක දැක්කද කියලා ඇහුවාම මම ඇස් දෙක වහගෙන හිටපු නිසා මොකුත් දැක්කේ නැහැ. අනුන් කිස් කරනවා හොරින් මට බලන්න ඕනේ නැහැ කියලා කියනවා. ඉතින් ඇය කියන විදිහට ඔහු කියනවා ඔයා දැක්ක කියලා. එතකොට සොන්ජේට මතක් වෙනවා මිතුරා කිව්වා ඉන්සොල්ට ඉරිසියාවක් ඇති කියලා. ඒ නිසා ඔහු ඇයගෙන් අහනවා ඒ දැක්ක දෙයින් මොනවද දැනෙන්නේ, ඒක දැකලා කලබල වුණේ ඇයි කියලා. ඊට පස්සේ ඉන්සොල් පහත් හඬින් කියනවා මං කලබල වුණේ නෑ කියලා. ඒ වගේම ඔහු දුරකට යන්නේක කමක් නැද්ද කියලාත් අහනවා. ඇය නිහඬව ඉන්නකොට අන්තිම ප්‍රශ්න අහන්න ඕනේ කියනවා. ඔයා කාලේ තරණය කරලා මොන කාලෙන් ආවත් කමක් නෑ, අතීතයෙන්ද අනාගතයෙන්ද කියලා මට වැඩක් නෑ. ඔයා තාමත් මට එක හා සමානයි. ඉතින් ඔයා හිටපු ඒ හැම කාලයකම ඔයා මට ආදරේ කළාද? එක මොහොතකටවත් ආදරේ කළේ නැත්ද කියලා ඇය කියනවා ආදරේ කළේ නෑ කියලා. ඉතින් නිම්සොල්ලාගේ කාමරයට ගිහින් ඔහුගේ කාමරේ දිහා බලාගෙන ඉන්නකොට ඔහු කාමරේ ජනේලේ ඇරලා බලනකොට ඉක්මනටම ඇය බිමට පාත් වෙලා අඳන්න ගන්නවා. ඉනිහොක් සොන්ජේ එයාගේ කණ්ඩායමට කොච්චරනම් වැදගත්ද කියලා පෙන්නන්න කොණ්ඩයත් කපාගෙන යනවා ඔහුට කණ්ඩායමට එකතු වෙන්න කියන්න. ඉතින් ඔහුට මැවිලා පේනවා ඉනිහොක් කඳමින් සොන්ජේට එන්න කිව්වහම ඔහු කැමති වෙනවා ඉනිහොක්ගේ කැපකිරීම වෙනුවෙන් කණ්ඩායමට එකතු වෙන්න. ඔන්නේ හිතපු විදියටම කරන්න හදනකොට සොන්ජේ කියනවා ඔඩිෂන් එකක් තියෙනවා කියලා දැනගත්තා, මම ඒකට එන්නම් කියලා. ඉතින් ඔහු මෙච්චර ඉක්මනට කැමති වුණේක ඉනිහොක්ට අදාහ ගන්න බැරි වෙනවා. ඒත් ඉතින් දැන් කොණ්ඩෙත් කපලා නිසා කලින් ඔහුගෙන් අහන්න තිබුණේ කියලා ඉනිහොක්ට හිතෙනවා. තේසොන් නිම්සොල්ව හොයාගෙන කැම්පස් එකට එනවා. වැරදිලා ඇයගේ ඇඳුම් බෑග් එක අරගෙන ගිය නිසා ආයියට ඒක බාර දෙන්න. මේක දකින සොන්ජේට නම් ඉරිසියා හිතිලා බලාගෙන ඉන්නවා පෙන්නනවා. දෙන්න අතරින් කාලයකට පස්සේ හම්බ වුණාම වැළඳ ගන්නවා පවා සොන්ජේට මැවිලා පෙන්න ගන්නවා. ඒ මොහොතේදී ඔහුට දැනෙන ඉරිසියාව නිසා තරහෙන් කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා තේසොන් නිම්සොල්ගෙන් අහනවා ඇයව ගිය අවුරුද්ද පැහැරගෙන ගියාද කියලා. අන්න එතකොට දැනගන්නවා රහස් පරීක්ෂකකින් මහත්මයා තේසොන්ගේ තාත්තා කියලා. ඒ වගේම මේ සිදුවීම ඇය කාටවත් කියන්න එපා කියනවා, මොකද ඇයගේ ගෙදර අයවත් ඒ ගැන අඩුම තරමේ දන්නේ නැති නිසා. ඉතින් රහස් පරීක්ෂකවරයාගේ පුතා නිසා ඇය ඔහුගෙන් උදව්වක් ඉල්ලනවා අර අපරාධකාරයා ගැන කියලා. එතකොටම කාලේ නතර වෙන්න අරගෙන ඔහුට මොකුත් කියාගන්න බැරි වෙනවා. ඒ නිසා ඇය ඔහුට කියනවා 2023 වර්ෂයේදී ඔයාගේ තාත්තට කියන්න සොන්ජේව ආරක්ෂා කරන්න කියලා. මට ඔයාට ඒකේ හේතුව කියන්න බැරි නිසා ඔය දේ තාත්තට කියන්න කියලා. තේසොන් අහනවා 2023 වර්ෂයේ ආරක්ෂා කරන්න කියන්නේ මොකටද කියලා. ඉතින් ඇය තේසොන්ට මේ දේ හංගන්න ඕනේ නෑ කියලා වටපිට බලලා ඇය අනාගතයෙන් ආවේ කියනවා. සොන්ජේ එයාගේ සින්දුව ඔඩිෂන් යන්න කලින් ප්‍රැක්ටිස් කරනකොට ආයි ඉන්හොක්කෙන් අහන්නේ ඇත්තටම ඉන්සොල්ට ඔයා මේ සින්දුව අහන්න දුන්නේ නැත්ද කියලා. ඉතින් ඔහු නෑ කිව්වහම ඇත්තටම ඉන්සොල් අනාගතයෙන්ද ආවේ කියලා ඔහු හිතන්නේ.
ඉම්සල් තේසොන් එක ගෙදර එනකොට දකින්නවා සොන්ජේ උඩින් වැටෙන වතුර වගයා අම්මා එක්ක DVD සාප්පුවේ එකතු කරමින් ඉන්නවා. ඉතින් සොන්ජේව මේ වැඩවලට එකතු කරගත් එකට ඉම්සල් අම්මට තරහින් කෑ ගහනවා වගේම ඇයි සොන්ජේට ගිහින් ඇයි ඒ වැඩේ කරන්නම් කිව්වහම ඔහු ඒක කරන්නම් කියනවා. ඉතින් අම්මා ඇගේ අතේ ඇති බඳුන ඉම්සල්ට ගන්න කිව්වහම තේසොන් එක ගන්නවා. ඔන්න ඉතින් දෙන්නම දැන් තනගෙට තමයි වැඩේ කරන්න ගන්නේ. ඒ විතරක් නෙමෙයි එයාලගේ ශක්තියත් පෙන්වන්න ගන්නවා. අන්තිමටම බිම තියෙන වතුර හැම අම්මා අච්චි පිහිදලා දාලා ගියාම පිරිමි ළමයින් දෙන්න රණ්ඩු වෙන්න ගන්නවා ඉම්සල් ගැන කියමින්. ඉතින් ඉම්සල් දෙන්න ඉන්න තැනට එනකොට රණ්ඩු වෙනවා දකින්නවා වගේම කරන්ට් එක ෂෝට් වෙලා තියෙනවා දැක්කලා ඉක්මනටම උඩට දුවගෙන යනවා ස්විච් එක ඔෆ් කරන්න. ඒ අතරේදී බිම වැටිලා ඉන්න සොන්ජේව කරන්ට් එක වැදින්න නොති පේර ගන්න හදනවා. කොහොම හරි ඉම්සල් වෙලාවට ගිහින් ස්විච් එක ඔෆ් කරපු නිසා දෙන්නව පේර ගන්න පුළුවන් වෙනවා. දැන් මධ්‍යම රාත්‍රියේ පහුවෙලා නිසා ඉම්සල්ගේ අම්මා තේසොන්ට එයාලගේ ගෙදර නිදා ගන්න කිව්වහම ඒකට ඉරිසියා හිතෙන සොන්ජේ කරන්නේ ඔහුගේ ගෙදර නිදා ගන්න තේසොන්ට එන්න කියන එක. ඉතින් දෙන්න කවදාවත් නැතුව හොඳ යාළුවෝ වගේ හැසිරෙනකොට ඔවුන් දෙන්න දිහා ඉම්සල්ට බලන් ඉන්නවා. ඔන්න ඒ අනුව තේසොන් සොන්ජේගේ ගෙදර නිදා ගන්නවා වගේම තේසොන් එක්තරා කතාවක් සොන්ජේට කියනවා. ඔයා ඉම්සල්ට කැමති වුණත් ඇයිගේ හැඟීම් ගැන කිසි දෙයක් දන්නේ නැ. මට ඉරිසියා කරමින් ශක්තිය නාස්ති කරගන්න එපා. ඔයාව ආරක්ෂා කරන එක ගැන විතරයි ඇයි හිතන්නේ. ඉම්සෝ මන් ළඟට ඇවිත් ඔයාව ආරක්ෂා කරන්න කියලා ඉල්ලුවා කියලා. ඉතින් මේ මොනවද කියන්නේ කියලා සොන්ජේට මොකුත් තේරෙන්නේ නැ කිව්වහම ඇයිගෙන්ම ඔහුට අහන්න කියලා කියනවා. පහුවදා කැම්පස් එකට ගිහින් අසයිමන්ට් වගේක් ගන්න විවේකාගාරයට යන ඉම්සල්ට ඇහෙනවා සොන්ජේගේ යාළුවෝ වගේක් කියනවා සොන්ජේ අද ඇමරිකාව යනවා කියලා. ඊට පස්සේ සොන්ජේ එයාපෝර්ට් එකට ගිහින් ඉන්නවා පෙන්නනවා. ඒ වගේම ඉන්හෝ යාළුවා දෙන්නත් එක්ක ඔඩිෂන් එකට සහභාගී වෙලා ඉන්නවා. සොන්ජේ ඔවුන්ගේ බෑන්ඩ් එකේ ගායකයා හින්දා ඔහු නැති නිසා අනිත් දෙන්න ඉන්හෝක්ට කෑ ගහනවා පෙන්නනවා. ඉතින් ඔහුට එන්න වෙන්නේ නැහැ කිව්වහම තුන් දෙනාම ඔඩිෂන් එකට ගිහින් එයාලගේ බෑන්ඩ් එක ඉක්ලිප්ස් කියලා හඳුන්වලා දීලා ගායකයා විදිහට ඉන්හොක්ව හඳුන්වලා දෙනවා. මේ අතරෙදි පෙන්නනවා ඉම්සල් සොන්ජේ ඇමරිකාවට යන්න තියෙන ෆ්ලයිට් එකේ වෙලාව පහුවෙනකම්ම බලන් ඉඳලා හිත හදාගන්නවා අන්තිමටම ඔහු බේරුණා කියලා. ඒ වගේම ඉක්ලිප් සෙට් එක පළවෙනි ඔඩිෂන් වටේන් දිනලා තියෙනවා. ඉනියොක් සොන්ජේට ස්තුති කරනවා ඔහුගේ සින්දුව නිසා දිනන්න ලැබුණේ කියලා සොන්ජේට වඳිනවත් එක්ක. ඔන්න ඉම්සල් ගෙවල් පාරේ එනකොට කිම් යන්සූගේ ලොරිය වගේ සුදු පාට ලොරිය පාරේ තියෙනවා දැක්කලා ඇය හොඳටම බය වෙනවා. ඉතින් එක පාරටම වාහනේ ස්ටාර්ට් කරන්න ගන්නවා. ඉතින් ඉම්සල් බය වෙලා දුවනකොට ඇයිගේ පස්සෙන් මල් ලොරිය එන්න ගන්නවා. අන්තිමටම ඇයි තුවලා එක තැනක නතර වෙනවා. ඇය දකිනවා සොන්ජේ රට යන්නේ නැතුව ඇයිගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඒ වගේම එහා පැත්තේ ලොරිය එන නිසා ඇය බය වෙලා අහනවා ඇයි රට ගියේ නැත්තේ, ඇයි මෙතන ඉන්නේ කියලා. ඉතින් ඔහු ඇයට ලං වෙනකොට ළඟට එන්න එපා කියලා කෑ ගහන්න ගන්නවා. ඉතින් අර ලොරිය ඇයව පාස් කරගෙන ගියාම ඇය එකපාරටම වැටෙන්න ගිහින් ඔහු ඇයව අල්ලගෙන ඇයව තද කරලා තුරුල් කර ගන්නවා. ඉතින් ඉම්සල් අඬමින් අහනවා ඇයි ඔයා කිය නැත්තේ කියලා. ඇය ඔහුගෙන් අයින් වෙන්න හදනකොට ඔහු ඇයට යන්න නොදී තද කරගෙන කියනවා මං කොහෙවත් යන්නේ නැහැ කියලා. ඉතින් ඇය කෑ ගහමින් අඬනකොට සොන්ජේ කියනවා ඔයා මට කැමති නේද, මං හැමදේම දන්නවා, මාව ඉවතට විසි කරන්න හදන්නේ ඇයි, මම හැමදේම දැනගත්තා, ඒ නිසයි මම මෙතනට ආවේ ඔයාගේ හිත වෙනස් කරන්න කියලා. ඊට පස්සේ සොන්ජේ කැප්සූල් එක ඇතුලේ තිබුණු ඔරලෝසුව පෙන්නනවා. ඉතින් ඔහු ඇමරිකාවේ යන්නේ නැතුව කැප්සූල් එක මතක් වෙලා ඒක හොයාගෙන ගිහින් ඉම්සල් ලියපු ලිපිය කියවලා බලනවා. ආයෙත් කාලය ගෙවිලා ගිහින් මේක මගෙන් තෑග්ගක්, මේ තෑග්ග ඇත්තටම අනාගතයේදී ඔයාට ලැබෙයිද, මං එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා මේක කියවන ගමන් ඉන්නවා නම් මට ඔයාට මේ වචන ටික කියන්නම ඕන. සොන්ජේ ඔයා ජීවත් වුණාට ස්තුතියි කියලා ඒ ලිපිය ලියලා තියනවා. ඊට පස්සේ සොන්ජේ අහනවා මාව බේර ගන්නද ඔයා ආවේ, 2023 මම මැරෙනවා නේද, මම ඔයා නිසාද මැරෙන්නේ, ඔයාව බේර ගන්න ගිහින්ද කියලා අහනකොට ඉම්සල් අඬමින් වේදනාවෙන් ඔහුට පැහැදිලි කරන්න හදනවා.
ඒත් ඇයට කිසිම දෙයක් කියාගන්න බැරි වෙලා බිම බලාගෙන අඬමින් ඉන්නවා. ඉතින් සොන්ජේ අයගේ මූණත් අල්ලගෙන ඔහුගේ පැත්තට හරවගෙන කියනවා, ඒක නම් හේතුව සෝල් මගෙන් ආයි ඔයා පැනලා යන්න එපා. මං ගැන ඔයාට හැඟීමක් තියෙනවා නම් ඒක අනුගමනය කරන්න. ඔයාව බේරගන්න ගිහින් මම මැරුණත් මට කමක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා සොන්ජේට ඇස්වල කඳුළු පුරවගෙන ඇයට කියනවා. ඇයද ඔහු දිහා තුකෙන් බලාගෙන ඉන්නකොට සොන්ජේ ඇයට කිස් එකක් දෙනවා. ඊට පස්සේ පෙන්නනවා 2023 වර්ෂයේ කාලේ නතර වෙලා තියෙනවා. ඉතින් ඉක්ලිප්ස් බෑන්ඩ් එකේ සමාජිකයන් 3 දෙනෙක් විතරයි ඉන්නේ. ඔවුන් අලුත් ඇල්බම් එකක් රිලීස් කරනවා කියලා තියෙනවා. සොන්ජේ බෑන්ඩ් එකේ ඔඩිෂන් එකට නොගිය නිසා අනාගතයේදී ඉක්ලිප්ස් වල සමාජිකයන් 3 දෙනෙක් විතරයි වෙන්න ඇති ඉන්නේ. ඉතින් ලව්ලි රණේ ඩ්‍රාමා එකේ ඉදිරියේදී මොන වගේ දේවල් වෙයිද කියලා එපිසෝඩ් 11 හා 12 රිලීස් වුණාම අපි බලමු.